Thank you.
तस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इं स्वच्छं गवे उपहासमुख धर्मसाक्षावस्थायन मातृका किं सत्यं गवेषि सत्य गवेषिणी के कुमार मे महाभद्रकाश्य कूल मे सत्य गवेषिणी कर्ल सत्य गवेषिणी पीवंग तहली जन्म अपट लबादी अपसंद बुधुहा कोणागम बुधुहामु हास्य बुधुहामु गौतम बुधुहामु मे शासन मैं फले ये हम सम्मा बल बलवत्ते नम स्वीन ये हेमस्ता एक सम्मा बुधुरा काल धर्म चेतना धर्म कार्य මේක මට මේ කියන්න වෙන්නේ ලංකාර්මේ මුලෝක ධාතුව. අද මේ ධර්මයේ සම්පූර්ණ විලෝපණය කළා කියන්නේ. ඒක පැහැදිලිවම අද මේ තුන් මෙතනට තියෙනවා. වෙනත් මම මේ කතාව සප්තපුත්‍ර ප්‍රඥාප්ති පිළිගත් ලෝකේ. මම මේ ධර්මයේ කියන්නේ නැහැ තුන් ලෝකේ පැහැදිලිව දැක්ක නැත්තම්. 1971 දවස මෙහෙට නමුද. විසක් දවස. හරි. එදා මම සාමාන්‍ය ප්‍රඥාප්තිය හරහා එතකොට සම්මා සම්බුද්ධ වහන්සේ ධර්මයේ අපිට තේරුම් ගන්න දර්ශනය. එතකොට මේ දර්ශනය තමයි අපි සාපේක්ෂවාදී චින්තනයෙන් පිළිගන්න ධර්ම හැටියට කතා කරන්නේ. කියන්නේ. නමුත් මේක දකින ධර්මය. බුදුහාමුදුරේ දේශනා. නමුත් වෙනත් අපි හැම කෙනෙක්ම තවමත් ධර්මය අහනවා. ඒවම් මේ සංජානන මේ ධර්මය අහනවා. බුදුහාමුදුරේ තුමේ ඉන්න බලන්න මේ ධර්මයේ දකින්න. දකින්නේ මේ මත්කෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය අපේ මුලාව නමුත් පින්නන්නේ ඔබට මේ කියන්නේ ප්‍රශ්නයක නම් දෙයක් නෑ හැම කෙනෙක්ම ඇහැ කන නාසය දිව ශරීරය මන පිළිගත්ත ඉතින් බුදුහාමුදුර මේ පිළිබඳව විස්තරාත්මක දේශනාවක් කරනවා සත්‍ය ගෞතමික සත්‍ය ලෝකයේ මේකයි මේ සෑම සම්මා සම්බුදුන් වහන්සේ මත කරන්නේ ඒ සත්‍ය එක මොකද මේ සත්‍ය උපත්යේ මරණය නැති බව. නමුත් පින්නත් විතර කොච්චර දුරද මේක. මේක පැහැදිලිව දකින්නවත් කොච්චර දුරද දැන් ඉන්නේ. නිවන කියන්නේ මොකක්ද? නිවන කියන්නේ උපත්යේ මරණය නැත්නම්. ඒතර මේ උපත්යේ මරණය කියන්නේ සත්‍යයක්ද? නෑ පින්නත්. මේක හොඳට මේ ලෝකෙට ඇහෙන ගමන් කියන්නේ. උපත්යේ මරණය සත්‍ය නෙමෙයි. අපි සාපේක්ෂවාදී චින්තනයෙන් හරගත්තු මුලාව. මේ මුලාවෙන් මේ මුලාවට පත්වන්නේ මේ අකතර නාමයේ දිවහරි මානෙ මේ මුලාවෙන් නිදහස් වීම තමයි සියලු සම්මා සම්බුද්ධ ඥානවල දැක්වෙන කරන්නේ සත්‍ය ගවේෂණය කරා සත්‍ය කියන්නේ ලෝක කියන එක සත්‍ය හතරක් පහක් නේ ඒක මේ එකම සත්‍ය අපි හැම කෙනෙකුටම දකින්න වාසනාවක් තියෙනවා ඒ දකින්න වාසනාවට ඒ දැක්කුත් අපි කියන සම්මා සම්බුද්ධ ඒක මේ සම්මා සම්බුද්ධ කියන
පරිවිදයට උනට බය වෙන්න එපා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ සම්මා සම්බුද්ධ කියන පරිවිය මේ ලෝකේ සෑම කටයුතුම අවශ්‍ය දෙයක්. වුමනා දෙයක්. නමුත් වෙනත් මේක ලබා ගන්න පුළුවන්. මේක පිළිගන්න පුළුවන් මනුෂ්‍යයට පමණයි. ඒක දෙවියන්ට බෑ කියලා කියන්නේ. දැන් අපි දේව කතා බලද්දි දෙවියන් පුරුෂක් කියලා නෑ පිළිගන්න. දෙවියයි කියලා තමන් විස්තර කරන්නේ මනුෂ්‍යයම තමයි දෙවියෙක් කියලා කියන්නේ. ඒ මනුෂ්‍ය දෙවියෙක් වශයෙන් පෙනෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ ආගම ගත්තාම කතා කරන්න අවශ්‍ය නෑ. නමුත් මේ කියන්නේ කේවර කරන්න විතරයි. දැන් හිතුතුමා ගත්තා. ඒ මනුෂ්‍ය. මෞදුස්කෙන් පහල වෙන්නේ. නමුත් එයයි දෙවියන් කියලා පිළිගත්තා. අනිත් මිනිස්සුත් එය දෙවියන් කියලා පිළිගත්තා. ඒතර දේව සංකල්පය ඇති කරේ මනුෂ්‍යය. ඒ වගේ දිව්‍ය බ්‍රහ්ම ඔක්කොම සම්පත් ඇති කරන්නේ කවුද? මනුෂ්‍යය. මේ මනුෂ්‍යයයි මේ මහා ඇති කරගත්තේ. ආගනික මනුෂ්‍යය. සාපේක්ෂවාදී චින්තනය, අපාවිච්චන චින්තනය. මේක ඉදා ඉදලා බලනකොට එනවා. તો සෑම සම්මාදන් දන් මහත් කෙනෙක්ම ඒ ධර්මයට අපි කතා කරන වචන වල අර්ථයක් තියෙනවා. අර්ථය. එතකොට දැන් අපි ත්‍රිවේදය ගත්තා වේදිකා. එතකොට බුදුහාමුදුරන්ගෙන් ලබාගන්නේ අර්ථ වේදිකා. ඒක තමයි චතුර්වේදී. එතකොට මේ වේදයෙන් අපිට ගන්න මතක. ඒ චතුර්වේදී. මෙතන මෙතන අවශ්‍ය චතුර්වේදයෙන් අපි අර යේ බ්‍රාහ්මණා වේදිකෝ සබ්බ ධම්මේ කියන මාස්තර ක්‍රියාව වේද වේදාන්ත කරා. එතකොට සත්‍යයේ පුද්ගලයා ගැන කියන්නේ වේදාන්ත කරා. බුදු කෙනෙක් සත්‍යයේ පුද්ගලයා ගැන කියන්නේ සත්‍ය පුද්ගල ආත්ම ජීව කියන මේ ලක්ෂණ බුදුහාමුදුරන් ගන්නවා. මේක මේක ඉතින් අද තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයතර කුජලිකවත් වැඩෙන්නේ නැත්තේ ඒකයි. මේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද බුදුහාමුදුරන් දුක්ඛ සත්‍ය කියන්නේ? හැම බුදුරෙක් වෙන්නන්නේ දුක්ඛ සත්‍ය. මොකද්ද මේ දුක? අපි මේ කියන දුක්ඛ සත්‍යන්නේ දුක. අපි මේ හැම කෙනෙක්ම මේ ඉන්ද්‍රිය ටික ඉස්සරහට දාලා මේ ඉන්ද්‍රිය ටික පිළිගන්නේ. අපිට නාදී විතරයි. මන මේ ධර්ම පිළිගන්න මේ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවයි කියලා අපි නිගමනය කළ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. අන්නේ මිත්‍යා දෘෂ්ටි භාවයෙන් මිදෙන තමයි බුදුනික පහර වෙලා අනාත්ම සංසාරේ පාර දිගන්නේ පොළු බුද්ධත්ව කියලා බලන්න. ඒකෝ පින්නම් ඔබල එහෙල නැද්ද? ඔබලගේ අග මුලස් ගන්න බෑ. කොපමණ කල් බුදුවරු දකින්නේ නැද්ද? බුදුවරු දැක්කට බුදුහන්ව අඳුරන්න බැරි වුණා. ධර්මයේ දැකින්න බැරි වුණා. බුදුවරන්ට අද අපහාස කරනවා. ධර්මයේ ගත්තහම අපිට පැහැදිලිවම පේනවා උගත් දෙනෙක් කරන්නේ ගෞරවයෙන් අපහාස කරනවා. බුදුරේ කියන්නේ නම් මේ උන්වහන්සේගේ වචනෙන් කියනවනම් උදාහරණයක් ගන්නවනම් හේවත්ත බ්‍රාහ්මණය. හේවත්ත බ්‍රාහ්මණය කියන දැනත්ත බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. හේවත්ත කියන බ්‍රාහ්මණය බුදුහාමුදුරු දැනගන්නවා. ඒතර මේ උන්වහන්සේ දාට බුදුහාමුදුරු දේශනා කරන කාට පදහය. පදහය කියන කාටද? ඒ කියන්නේ බලන්නෙන්න විඥාන අනිදස්සන අනන්ත සම්පතෝපහ එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ ගාති එත්ත රසංජ දීගංච අනුන් තෝලං සුභාතුත එත්ත නාමංච රූපංච අශේෂං කුරු යති විඥානස නිරෝධේන එත්තේතං කුරු යති ඒ බුද්ධ දේශන. මෙතන මොකද මේ කියන්නේ? දැන් අහන්නේ නිවන කියන ධර්මයේ. මේ හැම කෙනෙකුටම අවශ්‍ය නිවන. මේ සංසාරේ ගිය ප්‍රමාණය විතර පේන්නේ නැහැ. සංසාරේ දුක් දුක ප්‍රමාණය විතර පේන්නේ නැහැ. මේ සත්ව ලෝකේ ගත්තාම සත් ප්‍රකෘතියෙන් ගත්තොත් ඔයත් නිවේචන දෙක් නැහැ. සෑම රටකම ස්වરૂපය. නම් අද වාසනාවට මනුස්සයෙක් වශයෙන් තේරෙන්නේ. මේවක් තාම හැරහැරියොත් ඔබ කොහොමද බුදුන් දකින්නේ? බුදුන් වැඩහිටියට බුදුන් අඳුරන්න ලීතියෙන් බැහැ. ඒකයි රුද්‍ර සම්මා සම්බුදුන් වහන්සේ අර වක්‍රයේ කිව්වේ. පැවිදි වෙච්ච වක්‍රයේ කිව්වේ. වක්‍රයේ ඔබට බුදුන් දකින්න අවශ්‍ය නැහැ. මේ දේශනා කරන ධර්මයේ දිහා බලන්න. නැතුව අස්කන්නාදී නිරංගෙන් බුදුන් දකින්න බැහැ. ඒක අදත් එහෙමයි, එදත් එහෙමයි කියලා කියනවා. බුදුන් දකින්න අවශ්‍ය නැහැ. මේ ඉන්ද්‍රිය ඉක්මවන දකින ශක්තියක් අපිට ඇති වෙනවා.
එහෙමනම් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දර්ශනය. ඒ දර්ශනේ වචන නැහැ. සාපේක්ෂාවාදී චින්තනයේ වචන කියන. ඒ සාපේක්ෂාවාදී චින්තනයේ වචන තමයි බුදුහාමුදුරු පාවිච්චි කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ වෙනවා. සෑම ධර්ම කරුණක්ම කියා කියලා හරි. ලෝක සත්‍යයක් දැනලා වෙයි. තුම්මේ ඉච්ඡං ආදත්තං අඛාතාරෝ තථාගත මේක අදහස් කරන්නේ තොම කරගන්න කියලා. මේ කවුද කියන්නේ? තථාගත සම්මා සම්බුදුන් වහන්සේ. උන්වහන්සේ ඉදිරියේ උනා ධර්මයක් දේශනා කළා මේ අහන ශ්‍රාවකයන්ට කියන්නේ තොම කරගන්න කියලා. ඒතකොට එහෙනම් වෙන්නත් මේ සම්මා සම්බුදුන් වහන්සේ පුළුවන් කෙනෙක් පුදු කරවන්න. ඒ විදිහක් වෙයි නෑ. මේ ලෝකෙ එහෙම කිසිම ජගතෙක් නෑ. ඇයි? කෙනෙක් කියන මොනාවද? ඒක කාටවත් අයින් බෑ තමන් හදාගත්තේ කියලා නරේ. ඒකට දෙමව්පියවත් සහෝදරයවත් අපි මේ පන්සල් වලින් හාමුදුරුවෝ කාටවත් දුක්තික වැඩක් නෑ. මේ මුලාවේ නිදහස් වෙන දෙන එකේ තරම් ලේසිත් නෑ. ඇයි? මුලාව දන්නේ නෑ. මේ මුලාව ගැන මේ සත්‍ය ගවේෂණය කරලා පැහැදිලි කරලා පෙන්නන්නේ ඒ සම්මා සම්බුදුන් වහන්සේ. ඒ සම්මා සම්බුදුන් වහන්සේ පහළ වීමෙන් උඹලට බුදුන් දකින්න ලැබෙනවා. ඒකද බුදු කෙනෙක් කියන්නේ මොකටද මේ? ඔයද තේරුම් කරගන්න බුදුවරේ උපදිනවා. අද මේ විස්සක් පොඩි අවුනේ කතා කරා. බුදුවරේ උපදින්නේ නැහැ. බුදුවරේ මැරෙන්නේ නැහැ. ඒකයි රූප කියන්නේ. මේක දන්නේ නැහැ අද. දැන් ඔයත් දන්නේ නැහැ. ඔයත් කියන්නේ අද මේ විදිහට කතා කරන ප්‍රඥාක් කියලා. ඒක සාමාන්‍ය ප්‍රඥාක් කියන කණවීම අරගෙන එනකොට තමන් පිළිගන්නවා සාර්ථකත්වය. සිද්ධාය කුමාරයෙකු කොට සිද්ධාය කුමාරයෙකු බුදු වීම අද වෙන ගවට සිද්ධාය කුමාරයෙකු එනම් බුදු වෙලා පින්වන්තය. දෙමගලක සමරන්නේ. ඒක නෙමෙයි. පින්වත්ටි કોઈ කවුරු කතා කරන්නේ. මේ වහනත් වහන්න ආගෙන බමු. බමුණන්ට වහන දෙන්නපා මේ කියන එක තීරු කරගන්න. වහ කොච්චර ඉවත් මේ මෑතන මේ දුවා වහන්න මේ කතාවල් ඇවිලා මේ වහන් ඉදිරිය යනවා තව තැන් වල යනවා ඒ වහන්න කල්පනා කරා ඒ වැහිමට ඔයත් එහෙම වෙනනම් හරි අවාසනාවන්තයි ඔයත් මේ පුරව භාවිත කරන්න මේක මං කියන එක පිළිගන්න නෙමෙයි කියන්නේ ඔයත් බලන්න උත්සාහ කරන්න බලන්න උත්සාහ මේ මෙහෙම නැත්තම් මේ ධර්මයෙන් වැඩක් මෙච්චර මේ මදහම් පිටියුම් කරගන්න 1971 මේ මේ මාසේ එදිටෙන් දවනා ඒ බුද්ධ කෙන්ටන් පස්සෙන් තමයි දැන් කොච්චර කතා කරන්නද නේද බීරි අලියන්ට වේන ගන්නවා කින්නම් මේ ධර්ම දේශනාවක් අපි කරනකොට දැන් අපි එක මාසෙකට කොච්චර කියනවාද අපේ දැන් දින සල්ලනේ 120,000 කරන්න කියනවා අද පණපට කරනවා තියෙනවා වන්නේ විතරේකේ තියෙනවා TNL එකේ තියෙනවා IBM එකේ තියෙනවා මේ ධර්ම දීපේට මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ මතකල කියන්න අපි ඔච්චර මුදලක් සම්මාන්තික කියලා. මේ ඔයක දැනගන්න ඕන හැම වෙලේම. හාල් කල්ලි. ඔය දුප්පත් ඔය තුන. හදවතෙන්ම දීපු කල්ලි. ඒක NGO ඔයක මේ වෙන කාදවත් කල්ලි. මම මේ මොකටද මේ කියන්නේ? අද මේ උතුම් පොය දවසේ. ඔබල මේ ශ්‍රද්ධාව ඇස්තරක. ආවි බුදුන් දකින්න. බුදුන් වැඩ ඉන්න බින්නන්නේ තමයි. මේ හැම කෙනෙක් ලබ ලොකු උඩාක ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ තුලට මිහිරි වචනය. මේ හැම කෙනෙක්ගේ බුදුන් වැඩේ තමයි ළඟ. ඒකයි මේ මෛත්‍රී බුදු සාසනය වලට පැහැදිලි කරලා දෙන්නේ. හැම බුදුරෙකම වෙන්නේ මේක. ඒක තමන් කියලා කොයි කෙනෙක් ඉන්නවද? නැහැ. අපි පැනවීම හරහා තමයි තමන් කියලා කියන්නේ මම කියලා. මේ මම කියන එකන ගාව තියෙන මුලාවමයි මම කියන එකන අයින් වුණාන් පස්සේ එතන බුදුන් තමන් ළඟට එනවා. මේ දේශනාව ගැඹුරු ඒකයි. එතන බුදුන් දකින් බාහිරින් බෑ. තමා ළඟ මේ ප්‍රඥාත් කියන එකට තමා ළඟ ඉන්න බුදුන් තමයි මතක තන. දැන් තමා කොහෙද ඉන්නේ? දැන් බුද්ධ කියන පුරේ ගන්නකොට වෙන්නේ මෙහෙම අපිට කතා කරනකොට මේ හැමෝටම තේරෙන්නේ මුඩු ගලියක් තියෙනවා. ඉස්සර වෙලා අපි දැනගන්න ඕන ධර්මය. මොකද අපි යන ගමන කරන ධර්මය. මේ ධර්මයේ කියන වචනේ තේරුම් ගන්න. ධර්මයේ කියන වචනේ තේරුම් ගත්තොත් දරාගෙන උසුලගෙන ඉන්නවා කියන අර්ථය. අපි දරාගෙන උසුලගෙන ඉන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහම කරුගහම අරුත් ධර්මයන් වශයෙන් මන. ඒක පහර තමයි ධම්ම කියන්නේ. මේ පහ. ඒක දුරාම මන. අරූප ධර්මයක් ඒක.
එතන කීයද? දැන් මම කියන ගත්තහම මේ කරුණ හට අන්තර්ගත වෙනවා. මෙන්න මේ කරුණ හය තමයි ධර්මයේ කියලා කියන්නේ. වෙන ධර්මයක් මේ ලෝකේ නැහැ. මේ ධර්මයේ සියලුම කරුණ අහු වෙනවා. ඇස කන නාසය දිව ශරීරය මන. මේ කියන කරුණ හයද ඕන භාෂාවක් කතා කරොත් සියලුම ධර්ම අහුයි කියලා. ඒකට නම් සියල්ල කියන අර්ථය බණ කියන මේ ධර්මයේ දහම කියන්නේ දරාගෙන ඉන්නවා. ඒක මේ දරාගෙන ඉන්නේ අපි යනවා. හතෙක් වුණත් මේව දරාගෙන ඉන්නවා. ඒක ඇත්තක තමයි. ඇත්තට නායක විසරි. නමුත් උඩ නේද ඉන්නේ. උඩ පැහැදිලි. මිනිස්සයාට පුළුවන් මේක පැහැදිලිව දකින්න. මිනිස්සයෙක් කෙට වෙලා මේක හදාගන්න එක. මේ උපත්ය කියන්නේ උපත්ය මරණය නැති ධර්මීයතාවයක් තමයි දුක් විඳින එක. දැන් අපි කරන්නේ මොකක්ද? අපි හැම කෙනෙක්ම සංසාරයේ ඉඳි තිබෙන මුලාවේ මේ තුල කතෙක් නිර්මාණය කරන සතෙක් හදන්න හද. නමුත් ඒක කරන්න බෑ පස්සේ ඇත්තටම දාලා යනවා. නැවතේ කරන්නේ සතෙක් හරි ගන්න හද. ආවත් ඇත්තටම දාලා යනවා. මේ දුක් කියලා මුතුන් ප්‍රකාශ කරනවා. සම්මා සම්බුද්ධ දුකේ කියලා පැහැදිලි කරන්නේ. මෙතන සතෙක් නැති සතෙක් අපි හදන්න හද. මේ හැම කෙනෙක්ම කරන්නේ ඒකයි. මොන භාෂාවක් කරා හරි සතෙක් හදන්න. මේ සදාපදයෙන් තේරෙන්නේ මොකද? මේ පිටි මුලා. ඉතින් පින්නනේ මේ ගැඹුරු දහම පෙන්වන්න ගියාම ඔයතන නිදර්ශන කරනවා. ඒ නිදර්ශන වෙනවා නම් ටිකක් පැහැදිලි වෙනවා. මේ අපි හැම කෙනෙක්ම ඒ සියලුම සම්මා සම්බුද්ධ ධර්මයන්ට ඒ ධර්ම දේශනා කරන්නේ එදා කියන වචන අරගෙන. මේ භාෂාව ඒ කාලෙක වෙනස් වෙනස් ස්වභාවවල ගන්න වචන ඒව අදහස් වෙනස් වෙනස් වෙනවා. දැන් එදා දේක වචනේ අද වෙනකොට වෙන වචනයක අර්ථයක් වෙන්නවා. නමුත් දැන් ඔය තේරුම් කරගන්න ඒ භාෂාවක් පාවිච්චි කරන දෙයක් වචන හුවමාරු කරන සමාජ ජීවත් වෙනවා. නමුත් පින්නනේ භාෂාවක හරහා තියෙන වචන වලින් මේ තථාගත දර්ශනය පෙන්වන්න බැහැ. ඒටවඩි ගැඹුරුයි. එමුකෝ ඉන්ද්‍රිය ඉක්මවපු ධර්මයක් තමයි බුදුරේ දේශනා කරන්නේ. ඉතින් පොඩ්ඩක් තියෙනවා ඒවත්. ආනිකන් ඔයකට දේවල් කියනවා කියනවා. උබ්බේ අනනුසුතේ ධම්මේ උබ්බේ කියලා කිව්වහම මොකද මෙතන කියන්නේ උබ්බේ කියන්නේ කලින් කෙනෙක් නේ උබ්බේ කියන්නේ මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන තාක්ක අපතර නාමයේ දිවදරයේ පාවිච්චි කරන තාක්ක නාම ගන්න ඉතින් ඒ වෙලෙන් හැලද්ද මට කවුද ගන්න එතකොට ඒ පිළිබඳව මොකද පහළුනේ ඇස උබ්බේ අනනුසුතේ ධම්මේ චක්කු මුදපා ඇහක් පහළුනේ මේ ඉන්ද්‍රිය භාවිතී කරන තාක්කල් නොදැක්ක ධර්මයන් පිළිබඳව ඇහැක් පහළ වෙනවා. ඒකෝර මේ මත්සක වෙන්න බෑනේ. ඒක මත්සක නෙමෙයි. අන්නේ ඒ ඇහෙන් තමයි බලන්නේ. අන්නේ ඇහ පහළ කරගන්නම් දර්ශනේ ලැබෙනවා. ඒකෝර බුදු වෙන්නේ මේ ලබාගත්ත ජීවිතේ. පරිලෝක ගිහිලා දැන් ඔය දෙපිලා වැට උගන්වලා දෙන්නේ. දෙවි මිනිස්සුම කෙලවලා නිවන් සම්පත ලැබෙන්නේ. එහෙමයි කියන්නේ. එහෙමම තමයි බුදුරෙක් කියන්නේ. බුදුහාමුදුරු කියන්නේ අසුර සරයක්. මේ භවයේ ඉන්නේ කියලා. ඒක මොකද? එතනින් පොඩට පෙළෙනවා කියලා මම දන්නේ නැහැ. හැම විශ්සේම මනස කියන්නේ. මේ එතන හුස්ම යනකොට වෙනකට ඉක්මන කරා. වෙන්තුන එහෙම නෙවෙයි නේද? එහෙම කඩක් නැහැ. එහෙම නෙවෙයි නම් මේ දැල්ල දකින්න. එතකොට එහෙම නෙවෙයි. ඒක තමයි නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ උපත්ිය මානින් නැත්තම්ද? උපත්ිය මානින් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දැන් අද වගේ දවසක සියලුම තථාගත සම්මා සම්බුදුරන් වහන්සේලා දුක් කරපු ධර්ම. උපත්ිය, ජරා, ව්‍යාධිය, මරණය. නැත්නම් ඒකයි වෙන්නේ මේ ලෝකෙට මේ අත්‍යවශ්‍ය. ලෝකෙ එහෙම ඉදිරිපත් කිරීම ලෝකෙ කිසි කෙනෙක් කරේ නැහැ. මේ සමාජයේ කිසි කෙනෙක් එහෙම කරේ නැහැ. නැත්නම් මේ සමාජයෙන් නැතුව හරක නැහැ. දැන් අපි අන්නෝ නඩුකාර උත්තරේ. ඒත් බොහොම අමාරුයි කියනවා නේද? මේ ලෝකෙ මිනිසුන් තියෙන ප්‍රශ්න නඩු විසඳ කර දෙන්නේ. බලන්න හොඳ ડોක්ටර්වරු හොඳට අමාරුවෙන් අය කිරිපි ඉගෙන ගන්න. ඒ වෛද්‍ය විද්‍යාව මිනිස්සුන් කෙනෙක් තුව කළ දෙනවා. නමුත් වෙන්නත් ඒවා සම්පූර්ණ සුව වෙනට අවකාලිකයි. ඒ වෛද්‍යවරයා මැරිටි ඉලට ගිහින්. බලන්න නඩුකාර උත්තමයක් එයාගේ නඩුව විසඳගත්තේ නැහැ. අනුන්ගේ නඩුව විසඳන. ඒ ප්‍රශ්නේ ඉතල ඒක මලක් නෑ. මිනිස්සේ වුණොත් මිනිස්සේ කවුද කියලා තමයි දැනගන්න. පුළුවන්කමක් තියෙනවා. මිනිස් එක්ක ගත්ත අපිට කියන්නේ පිටින් බුලාවක් නෑ.
ඉතින් බලන්න අපි ගෞතම බුදුහාමුදුරුවෝ මේ උදාහරණ ගන්න ඒකෙන් ඒකෙන් ගන්න පුළුවන් අපිට ගෞතම බුදුහාමුදුරුවෝ බණ කිව්වේ කාටද ඔය හැම කෙනෙක්ම දන්නවද දැන ගන්න කාටද කොණ්ඩඤ්ඤ බද්දේ වප්ප මහානාම හත්දේ මේ ඇඩ්ඩ පැවිදි වෙලා නෙමෙයි මේකට පැවිදි වෙලා නෙමෙයි බැලු රැව තියෙන ඒකේ පැවිදිවර ගමනාන්තරය අඳුන නැගත්ත කට්ටිය මේ පද්දනා ඉදිරියේ තමයි පළමුවෙන්ම උන්වහන්සේ බුද්ධත්වයට අපේ ගෞතම බුදුහාම බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරා කොහොමද කිව්වේ ද්වේමේ වික්ඛවේ අන්ත පබ්බේ ජීදේන නසේවි තබ්බා බලන්න මේ වාක්‍ය කීයෙන් කියලෙම තේරෙනවද තේරුන්නේ නැහැ මට පෙන්නත් මේ වඳුරබ වාදේ මට මතක් කරන්න අද මේ වඳුරබ වාදේ ආම්දුරු 900ක් විතර පල්ලතර හරි ඒ වාද කරලා මේක වාදේ ගෑරන්න පුළුවන් ගන්නෙ ධර්මයේ අදක්තාව කරන්නේ තර්කවාද හරියන්නේ නමුත් වාද කරා මේ වාද කරේ අන්තිම තත්ත්වය මේ වාදේ නිකොට හසුනා දෙනවා මේක දිනුතර තමයි මේ මුලාව කියන එක තේරෙන්නේ මට ආව පළවෙනි ප්‍රශ්නේ මේ තමයි බලන්නේ මම දකින ඔබ හැදෙන්නේ දකින දේ කිව්වහම ඔයතර තේරෙන්නේ නැහැ එමු අද භාවිත කරන්නේ ඔයතර හැදෙන්නේ කියලා ද්වේමේ වික්ඛවේ වික්ඛු කියන වචනේ ඇහෙනවත් එක්කම ඔයතුට හිතන නැගෙන්නේ සිවුරු වඳගත් උත්තර මේක ඉතින් සාමාන්‍ය එකෙනි ඔබ දාගත්තු தත්ත්වය. ඔබට පෙනෙන්නේ වික්ඛුවා. හරි. නමුත් ඔබ බුද්ධිය කියලා බලන්න ඕනේ. මේ කාටද බණ කිව්වේ කියලා බලන්න. ඔයත් හරියට කොණ්ඩඤ්ඤ බද්ද වප්පමහානාම අසෙයි. තවත් වටේ. මේ තවදපත් දෙනකට බුදුහාමර වික්ඛු කියන්නේ ඇයි? ඔයි මහාන ගමන. මහාන කරගෙන නේ බණ කිව්වේ. අනේ මහාන කරගෙන කිව්ව නම් ඒක තමයි. ඇයි වික්ඛු? දැන් ඔතන පැහැදිලිව පේනවා අනේ කෙන් කියවට තේරෙනවා මේ බික්කු කියන අර්ථේ වෙනින් අර්ථයක් නිච්ච බලන්න. එහෙම බැලුවොත් විතරයි මේ. එදා බික්කු පංචවග්ගයේ බික්කු වෙන මෙන්න මේ අර්ථය. අදත් ඒ අර්ථේ වෙනස් වෙන්නේ නැහැ ඒකයි ධම්ම චක්කිය. අද ඒ අර්ථෙම අපිට තියෙනවා. අද වෙනස් වෙලා නැහැ. නමුත් වචන අර්ථ නම් නමුත් වෙනස් වෙලා නැහැ මේ මේ ධර්ම. බික්කු බික්කු කියන වචනේ තේරුම් ගන්න. දැන් අපි පාලියෙන් පෙන්වලා දිනවා සතර බය දන්නෝ බික්කු මම කියනවා සතර බය දන්න බික්කු නෙමෙයි මම එහෙමක පැහැදිලි කළේ බික්කු කියලා කියන්නේ ඒ සංස්කෘත වචනේ මතින් ගැලපෙන භික්ෂාවෙන් ජීවත් වෙන භික්ෂාවෙන් ජීවත් වෙන කියන්නේ ගොදුරු ගන්නවා කියන එක කවුද මේ ගොදුරු ගන්න තමයි නේද මේ ඇස ඒක බණපොතේ කියන වචනවල තියෙනවා ඇත ගන්න ගුදුර මත ඇත ගන්නේ වල පරණ රූපේ ඇතන ගුදුර වල රූපේ කාණ්ඩ ගුදුර මත කාණ්ඩ ගුදුර ශබ්ද රූපේ නාසික ගුදුර මත ගන්ධ රූපේ දිවට ගුදුර මත රස රූපේ කාය ගුදුර මත ස්පර්ශ මේ පහට ගුදුර පහක් තියෙනවා එතකොට වර්ග පහ උනේ මේ නිසා නැත්නම් මෙතන කොණ්ඩඤ්ඤ බද්ද වප්පමහානාම සජීගේ මිනිස්ය පදේ මිනිස්ය පදේ ඒක වෙනසක් නෑ ඒක ඔක්කොම මිනිස්ය මිනිස් වශයෙන් ගත්තා වෙනදයක් කියුනේ වෙන මේ හේතු නිසා වර්ග පහක් උනේ ඇහෙන්න අපි බලනවා කනින්න අහනවා ගඳ කරන්නේ නාසෙන්න ගඳ සුවඳ ගන්න දිවෙන්න රස ගන්නවා කයෙන්න ඉස්සක් අන්න වර්ග පහ ඉතින් මේ ලික්කු කවුරු ගාවදී හැම කෙනෙක් ළඟම ඉරිදන් ළඟ මාසතු ගාවක් තියෙනවා නමුත් ඉන්නත් මේ ධර්මයේ ඔය ඇතුළේ ඉන්න එපා අද අධිකාරියක් තියෙනවා මේක කියන්න ඕන පැවිදි ඇතුළු මේ කියන හොඳ තේරුම් ගන්න ඒ අධිකාරියගේ අරද්දයි අපි යන්න ඕන අපිට ඇත්ත කියන්න සමාජික නෑ එහෙමනම් ඒ උත්තර නැත්තෝ
සාකච්ඡාවක් කරන්න දෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. දිනන්න පරදින්න නෙමෙයි. ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මේ නිවන් දකින මාර්ගය කියලා. ඔතන මම මේ පැහැදිලි උත්තර දෙන්නේ අද සත්‍යෝ දවස්. මේ දන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරු දේශනා කරන ධර්ම. බුදුහාමුදුරු කොහොමද මිනිස්සු හැසිරෙන්නේ? එහෙනම් බුදුහාමුදුරු නිවන් සාක්ෂාත් කරගන්න දේශනා කරේ කොහොමද? ඉතින් කියනවා බණපතිය කොහොමද උත්තර දෙන අධ්‍යාපනය. ඇත්ත. නමුත් මම අහන්නේ ඉතින් කරලා දෙන්න. බොහොම පැහැදිලිද? මෙන්න මේ පැහැදිලි ධර්මයේ වැදගත් නිවැරදිව දැනගන්න. ඔබ දන්නවා පළවෙනිම දම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරේ බමුණු පද්දේ කොට කොණ්ඩඤ්ඤ පැත්තේ වක්මහානම අසේ. මේ බමුණු පද්දේ. මේ බමුණු පද්දේ නාගෙන් මාස 3ක් ධර්මයේ දේශනා කරා දිවාරා. ධම්මචක්කේ කළවසන් නේද ඔය මේ පොතේ කියන ඩිංගනේ ධම්මචක්කේ කියන්නේ. සියලුම කර්ම අයිදෙනු ධම්මචක්කය. ධම්මචක්කය කියන්නේ ධර්මයක් නෑ. 84 ධර්ම ධම්මස්කන්ධයක් අපි පොතේ පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම 84 ධානේ ධර්මස්කන්ධය. ඒ ඔක්කොම මේ ධම්මචක්කයයි කියන්නේ. ධම්මචක්කයට අහු වෙන්නේ වණක් නැහැ නේද? සූත්‍ර කිව්වත්, අභිධර්මයේ කිව්වත්, විනය කිව්වත් ධම්මචක්කයයි කියන්නේ. ඒත් මේ ධම්මචක්ක ප්‍රවර්තන සූත්‍රයේ බුදුහාමුදුරු වස්සක තවසන් ඉදිරියේ දුම්මාකයක් දීලා ප්‍රතිපල වචන. ප්‍රතිපල වචන. පහම එක. වර්ධනේ කැවුවාම එක්කෙනා දැක්කේ. කවුද දැක්කේ? කොණ්ණඤ්ඤ කියලා. ඒක තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ කියන නමක උපාධි නාම උත්තර. තේවනාව නබන් කොණ්ණඤ්ඤ. ඒක කියන මොකද දැක්කේ? කොණ්ණඤ්ඤස්ස විරජ වේතමල ධම්මජත්තු කුදපා. ඇහක් පාළව. මෙන්න මේකයි නෝදට දෙන්න. මේ මස්සසේ තමයි පාළව කරන්නේ. කොණ්ණඤ්ඤස්ස විරජ වේතමල ධම්මජත්තු කුදපා. දහම් ඇසක් පහළ. කෙලෙස් අඩු කෙලෙස් දෝවිලි නැති ඇහක් පහළ. ඔය ඇත්තනේ මේ මස්සසේ නෙමෙයි කතා කරන්නේ. මේ පෙන්නනේ මේ ඉන්ද්‍රිය අදුවල් ලබාගත් ඇහක්. ඒ පෙන්වෙ පෙන්න උතුම් සෝතාපන්න මාර්ගඥා ඒ ඇස පහළ වෙනවා. ඒතර පළවෙනි ධර්ම දේශනාවෙන් පහට එකයි 100ට 20යි ප්‍රතිපල. දැන් ඔයතර පහයි. ඉතින් මේ කොණ්ඩඤ්ඤ බද්ද වර්තමානම අසජී කියන්නේ කවුද වර්තනා? දැන් බුදුහාමරගේ අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනා කරා සියලු දෙනා ඒ බුද්ධත්වයේ රහතනා කියලා කිව්වත් ඒක කමන්නේ නැහැ. බුද්ධත්වයේම කිසිම අඩුවක් නැහැ කියලා. ධර්මයේ සම්පූර්ණ කරගන්න. ඒ අරුණට මම මොකටද පෙන්නන්න හැයි බුදුහාමුදුරන්ට වැඩි අඩු වෙනද ඒ බුදුහාමුදුරන් කියන වචනේ අපි විශාල වැරදි විදිහකට අපි භාවිතා කරා බුදුහාමුදුරන් කියන්නේ සත්‍ය පුද්ගලයෙක් කියන්නේ බුදුහාමුදුර සත්‍ය පුද්ගලයෙක් උන්වහන්සේගේ ධර්මය සම්පූර්ණ මේ ලෝක ස්වභාවය ඒක හරි ගැඹුරු ඒක මේ වචන හරහා කියන්න පුළුවන් කතාවක් නේද ඒක තමයි බුදුහාමුදුර දේශනා කරේ හේවට ප්‍රාර්ථනා කරන නාම රූප දෙකෙන් තොරයි බුදුහාමුදුර නාමයේ කියන්නේ අපි නමක් වශයෙන් වෙන අරූප ධර්මයක අරූපෙත් නෑ බුදුහාමරංග ධර්මේ රූපෙත් නෑ මේ දෙකම නෙක ධර්මයි අරූපෙකුත් රූපෙකුත් නැති බුදුහාමරංග ගැන උන්වහන්සේම ප්‍රකාශ කරනකොට අපිට බුදුහාමරංගට නමක් දාන්න පුළුවන් නමක් දාන්නේ නාම රූප දෙකක් තියෙනවා නාම රූප දෙකට මේ සියලුම නම් ආයි කියනවා ඉංග්‍රීසියෙන් කිව්වත් සිංහලෙන් කිව්වත් පාලියෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් හැම භාෂාවකම නාම රූප දෙකෙන් තොර ධර්මයක් තමයි බුදුරෙ එක්ක තියෙන්නේ එක්ක නාමංච රූපංච අශේෂං කුරුජති නාම රූප දෙක ඉතුරු නැතුව කොට ඇත. ඒ තථාගත සම්මා සම්බුදුරණන් ශ්‍රී මුගෙන් දේශනා කරපු ධර්මය. මේක බින්න කෙනෙක් නැහැ. ඒක අනුත්තරන් නම් චක්ක. ඒක පැහැදිලිව තේරෙනවා. දැන් මම මේ කතාව ශ්‍රී මුකුඩට කියලා බලන්න. මේ වටේට මේ මෙන්න මේ රහසට මට උත්තර දෙන්න ඕන අහන්න. මේ ප්‍රශ්නයක් ඔයතර දෙන්නේ. ඒකට උත්තර දෙන්න නම් තමයි මම කියන්නේ. දැන් පින්නත් මේ අද ගත්තත් ඉදා ගත්තත්. අපි කියනවා පුතුම් සංග්‍රහ එතකොට දැන් ඔබ දන්න පළවෙනිම ඔයත් පිළිගන්න විදිහට සංග්‍රහණයයි වුණා කොණ්ඩඤ්ඤ බද්ද වර්තමානම අස්තිකේ තවදුරටත් වෙන මේ උදාහරණයෙන් බනහල ශූදරව කියන ඊට පස්සේ එතන මේ අස්තිකේ මහරහතන් වහන්සේ දෙදෙන අස්තිකේ මහරහතන් වහන්සේ දැන් අපි එහෙම කතා කරන්නේ අපි මේ විදිහට ප්‍රඥප්තිය ගන්න ඒ ඇත්ත දඹදිව අවදි
තමන්ගේ ඇඳුම ඇඳගෙන දැන් දෙවියන් බුදුහමරන්න ශ්‍රාවක. ඒ ඇවිදිනකොට නාට්‍යයක් බලන. තරුණ පුද්ගලී හම්බු. කවුද? මේ හම්බ වෙන්නේ කවුද? සාරී කියන බැමිණියේ පුතා. මේ නාට්‍යය බලලා ඉන්නේ. එනකොට කවුද හම්බ වෙන්නේ? අස්සජී මහරහතන් වහන්සේ. හැබැයි අස්සජී මහරහතන් වහන්සේ කියලා දන්නේ. එයා දකින්නේ එයාගේ කියන ඇස් වලින් බොහොම සාන්තාන්ත පුත්‍ර. එනිසා මේ සාරී කියන බැමිණියේ පුතා. නැත්නම් සාකච්ඡාව. සාකච්ඡාට වැළඳලා අහන ඔබ කවුද? ඔබ යම් කිසි ධර්මයක් දේශනා කරන කෙනෙක්. එමෙතන ඔබ යම් කෙනෙකු ධර්මයක් පිළිගත් කෙනෙක්. මේ අහන්නේ මේ සාරි කියන බැම්මගේ පුතා. ආගෙන අහන්නේ අස්සජී මහ රහතන්. ඊයේ අස්සජී. ඇහුවා නේද? දැන් ඔය තේරෙන මේ කතාව ඔයත් මතක තියාගන්න කියන්නේ මොකද මේක දැනගන්න ඕන. මේක හොඳට අවතක් කරන්න. එතකොට එතුමා දෙන පිළිතුර අසලි මහරහතන් වහන්සේ කියන්නේ තරුණයාට මම අලුත පැවිදි වුනේ. අන්න මුසුත්ත මම අලුත පැවිදි වුනේ. මගේ ගුරුවරයා තථාගත සම්මා සම්බුදුරන්. මගේ ගුරුවරයා තථාගත සම්මා සම්බුදුරන්. එතකොට මේ දැනට අභියෝගයක් කරන මේ රහතන් වහන්සේ. මොකද නබය අභියෝගයේ මට වැඩි විස්තර ඕනේ නැහැ. ඔබ ওই විදිහට සංවර කරේ කොහමද? ඔබේ ගුරුතුමා මේකයි අහන්නේ. ඔබේ ගුරුතුමා ඔබ ওই විදිහට සංවර කර කොහමද? ඔබ පරසන්නේ මට කරන්නේ. දැන් මේ වගේ සංවරයක් එයාට දැක්කා මේ සංවර මෙහෙර මෙහෙට ස්වභාවය. මේ විදිහට සංවර කරේ කොහමද? ඔබ ওই විදිහට සංවර කරේ කොහමද ගුරුවරයා? ඒ කතාව කියනවත් එක්ක ඒ ධම්මා ඒක කොටවා මෙන්න මේ වචන දෙක විතරයි කියන්නේ. මේ ධම්මා හේතුක බව. මේ වචන දෙක කියනවා එක්කම වෙනවා. දහසක් නයින් ප්‍රතිමන්දක සෝතාපන්න බලයි. හරි. දැන් අසජී මහ රහතන් වහන්සේ මේ සාරි බැන්නේ කියලා. සාරි පිට කියලා ගන්න. ඒ කියන්නේ කැරියුත් හමුදුවි කියන්නේ ඇත්තට තමයි. කැරියුත් නම් කියන්නේ අද්‍රස් තාප දුන්නේ ඇත්තට. නමුත් බණ ඇවිල්ලා ගාගෙන්න. අසජී මහරහතන් වහන්සේ බුදුහාමරන්නේ ඒ එක බලපෑයයි කියන්නේ මේ බුදුහාමර දේශනා කරන්නේ ඒක බල ධර්ම. දැන් අපි හඳුර වන්නේ ඒ මොන ධර්මකින්ද? ඔය එතන මේ ප්‍රශ්න තියෙන්නේ. අපි හඳුර වන්නේ සත්පුද්ගල වාදිකින්. හොඳට තේරුම් ගන්න සත්පුද්ගල වාදිකින් අපි හඳුර වන්නේ. සත්ත්ව පුද්ගලෙක් විදිහට. එජේ පින්නත් ප්‍රතිපල කීයද? ප්‍රතිපල කීයද? දාහ නෙමෙයි 60000ක් ඇවිල්ලා කිව්ව තරක් නෑ මෙන්න. මේ සත්‍ය පිළිගල වාදයක් තමයි නැහැ ඉන්නේ පිටත. එතකොට ඒව තමයි අද කරගෙන යන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? මේ උතුම් උපත්ති මරණය ජය ගන්න තියෙන ශක්තිය විනාශ කරලා. අද මේ දවස් තුනකට පහකින් කරගන්න. අපි යමක් ඇත්ත කිව්වත් අපිට කියන්න දෙන්නේ නැහැ. හැබැයි මේක පුදුමයක් නෙමෙයි. මේක පුදුමයක් නෙමෙයි. එදා ලෝකරා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ කොසල් සම්ප්‍රදායක් කොසල් රජුන්ට දේශනා. කොසල් රජුන්ට දැක්ක හීන. ඒක හීනය නෙමෙයි. ඒ හීන එකෙන් එක තොරනකොට බුදුහාමුදුරුවෝ තේරෙන්නේ. මහරජා දැන් උඹලට දැම්මිනේ එකක් නෙමෙයි. මේ මතු අනාගතේ විදිහට. ඒක මේ කොච්චර මිහිරි දහමක් වුණත් මේ ධර්මයේ ඇහෙන්න දෙන්නේ නැහැ කපුට වට වෙලා කෑ ගන්න. කපුට වට වෙලා කෑ ගන්න. ඉතින් මේක තමයි අර කියන්නේ. ඇයි දෙන්නම් සත්‍ය? අඳුම කොකටද තමයි. සත්‍ය සත්‍ය කියලා ලෝකයක් නම් මේක. මොකද තරම් අපරාධයක්ද?